අයිබෝවන් සාදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව. ඉතින් සල්ලි හොයන්න කැමති ඔයාලට අදත් මම අරන් ඇවිල්ලා තිනවා අපිට ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් තවත් අලුත්ම වෙබ්සයිට් එකක්. ඉතින් අද මම මේ අරන් ඇවිල්ලා තියෙන වෙබ්සයිට් එක මේ ලංකාවේ තියෙන ආර්ථික අර්බුදෙන් ගොඩ එන්න පුංචි හරි උදව්වක් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම අන්තර්ජාලයෙන් සල්ලි හොයන කට්ටියට සහ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කැමති කට්ටියට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි අද මම ඔයගලන්ට මේ කියලා දෙන්න යන වෙබ්සයිට් එක. ඉතින් මේකෙදි අපිට අපි ළඟ තියෙන ෆෝන් එකෙන් වැඩ කරගන්න පුළුවන් කමක් තියෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම මේකෙදි ඕගලන්ට කිව්වට විශ්වාස කරන එකක් නැහැ. මේකෙදි අපිට කරන්න තියෙන්නේ පුංචිම පුංචි ඉලක්කම් හතරක්, එහෙම නැත්නම් අකුරු හතරක් ටයිප් කරන්න විතරයි. ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම අකුරු හතරක්, එහෙම නැත්නම් ඉලක්කම් හතරක් ටයිප් කරනවාට සල්ලි ගෙවන්න මෙයාලට පිස්සුද එහෙම ගෙවන්නේ නැහැ කියලා. ඉතින් ඒ හැම විස්තරයක්ම දැනගන්න ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යෙන්ම රැඳෙලෙන්න. ඉතින් එතෙන්දි මම කියලා දෙනවා අනිවාර්යෙන්ම මේ වෙබ්සයිට් කොහොමද අපිට මේ විදියට සල්ලි ගෙවන්නේ කියලා. ඒ වගේම මේ වෙබ්සයිට් වල රෙජිස්ටර් වෙන්නේ කොහොමද, ඒ වගේම මේක වැඩ කරන්නේ යන්නේ කොහොමද, සල්ලි ගන්න කොහොමද, මේ හැම දෙයක්ම අද මම මේ වීඩියෝ එකේදී ඔයගලන්ට අනිවාර්යෙන්ම කියලා දෙනවා. ඉතින් ඊට කලින් ඔයා තාමත් අපිත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි aran එන්නේ මෙන්න මේ විදිහේ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝ. ඉතින් අපි මේ වෙනකොට මේ විදිහේ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝ බර ගාණක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න ඕන channel එකක් තමයි අපේ මේ SL Down YouTube channel එක. ඉතින් මං හිතනවා පාඩුවක් වෙන එකක් නැහැ අපිත් එක්ක එකතුලා හිටියොත්. මොකද මං අර කලින් කිව්වාගේ අපි aran එන්නේ මෙන්න මේ විදිහේ ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් වීඩියෝ නිසා. ඒක නිසා අනිවාර්යෙන්ම එකතු වෙන්න, subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපි දාන වීඩියෝ තාපු ගමම්ම ඔයාගේ ළඟට ගෙන්න ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අපි එහෙනම් තවත් වැඩි කතා නැතුව දැන් කෙලින්ම ගිහින් බලමු මොකද්ද මේ වෙබ්සයිට් එක, කොහොමද අපි මේ වෙබ්සයිට් එකෙන් සාර්ථකව මුදල් ලබා ගන්න කියලා. හරි, මේ වෙබ්සයිට් එකට එන්න ඕනේ link එක මම මේ වීඩියෝ එකට පල්ලෙහෙන් දාලා තියන්නම්. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විදිහටත් pin කරලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ link එක උඩින් click කරලා සාර්ථකව මේ වෙබ්සයිට් එක ඇතුළට එන්න. ඉතින් වෙබ්සයිට් එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ නම ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් තියෙන්නේ DCW, ඒ කියන්නේ daily capture worker. ඉතින් මේකෙදි මෙයාලා කියලා තිනවා stable job for everyone. ඉතින් මෙයාලා කියලා තිනවා ඒ කියන්නේ ස්ථිර ආදායමක් ලබන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඒ වගේම මෙතන පල්ලෙහැම් මෙයාලා දාලා තිනවා මාසිකව ඩොලර් 200ටත් වඩා මේකෙන් හොයන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේකේ ඩොලර් 200කට වඩා හොයපු කට්ටිය ඉන්නවද කියලා දන්නේ නැහැ. හැබැයි ඩොලර් 200කට ආසන්න මුදලක් හොයපු කට්ටිය ඉන්නවා, නැතුව නෙමෙයි. හැබැයි මේකේ අපි අලුතෙන් වෙන කට්ටිය නේ. ඒ වගේම අපිට මේකේ ෆුල් ටයිම් වැඩ කරන්න බෑ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ජොබ් එකක් කරන ගමන් තමයි මේ වගේ වෙබ්සයිට් වල වැඩ කරන්නේ. එහෙම නැත්නම් ඔයා ගෙදර ඉන්න කෙනෙක් වුණත් ගෙදර වැඩ කරන ගමන් නෝ මේ වගේ වෙබ්සයිට් වල වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා අපිට එකපාරට ඒ වගේ ලොකු මුදලක්, ඒ කියන්නේ ඩොලර් 200ක් කියන්නේ ලංකාවේ රුපියල් 80000ක් විතර වෙනවා. ඒ වගේ මුදලක් එකපාරට ලබා ගන්න අමාරුයි. හැබැයි මේක අපිට කල් යන්න අපිට අපි හොයන ගාණ වැඩි කර ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඔයා හිතන්නකෝ මෙතන අපි මේ ඩොලර් 200න් අපි මේක 20කට බෙදනවා කියලා. ඒ කියන්නේ ඩොලර් 10යි. ඉතින් පළවෙනි මාසෙ ඔයා ඩොලර් 10ක් කිව්වොත් සාමාන්‍යයෙන් 360ක් 380ක් විතර වෙනවා. සාමාන්‍ය මේක කොයින්ස් වලට ගත්තොත් රුපියල් 400ක් විතර වෙනවා ඩොලර් 1ක්. ඉතින් ඔයා ඩොලර් 10ක් කියන රුපියල් 4000 කියලා අපි ආසන්නව ගමු. ඉතින් ඔයා පළවෙනි මාසෙ රුපියල් 4000 කිව්වනම් අනිවාර්යයෙන්ම ඔයා දෙවෙනි මාසෙ රුපියල් 8000ක් හොයනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා වැඩ කරන විදිහට. මේකෙදි මං කියන්නේ ඔයාට නිකම්ම ඉඳලා සල්ලි හම්බ වෙනවා කියලා. හැබැයි අපිට කරන්න තියෙන වැඩ හරිම අඩුයි මේකෙදි සල්ලි හොයන්න තියෙන. ඉතින් මෙතෙන්දී ඔයාට විස්තර ගොඩාක් බලා ගන්න පුළුවන්. මම මේ හැම විස්තරයක්ම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මේ වෙබ්සයිට් එකේ 225000ක විතර ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා ඉන්න. වගේම ඇක්ටිව් යූසර්ස්ලා ලක්ෂයකටත් වැඩිය මේකෙදි ඉන්නවා. ඉතින් මේකේ ගොඩාක් විස්තර තියෙනවා. මම මුලින්ම ඔයගලන්ට කියලා දෙනවා මේකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට කරන්න තියෙන මෙන්න මෙතන get started කියන බටන් එක උඩින් ක්ලික් කරන්න. හරි, එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා register now කියලා බටන් එකක්. මෙන්න මේ register now කියන බටන් එක උඩින් හරි ක්ලික් කරගන්න ඕනේ. ඉතින් දැන් මම මෙතන get started කියන උඩින් ක්ලික් කරගන්නවා. ඉතින් ඒ උඩින් ක්ලික් කරගත්තට පස්සේ අපිව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන එන්නේ. ඉතින් මෙතෙන්දී හරිම ලේසි වැඩක් අපිට කරන්න තියෙන්නේ උඩින්ම දෙන්න ඕනේ username එකක්. ඉතින් ඔයාගේ නම මේ උඩින්ම ලබා දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඊමේල් එකක් ලබා දෙන්න. ඉතින් මේ ඊමේල් එක ලබා දෙනකොට ඔයා අනිවාර්යයෙන්ම වැඩ කරන ඊමේල් එකක් තමයි මෙතනදී ලබා දෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම වැඩ කරන ඊමේල් එකක් ලබා දීලා ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් නම්බර් එක මෙන්න මෙතනට ලබා දෙන්න. ඊට පස්සේ මෙතන ෆුල් ඇඩ්‍රස් එක මෙයාලා අහලා තියෙනවා. ඉතින් ඒ වටේ නම් ඇත්තම උත්තර දෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් කැමති නම් ඇත්තම එක දෙන්න, නැත්නම් normally ඇඩ්‍රස් එකක් දෙන්න, බොරු එකක් හරි කමක් නැහැ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පාස්වර්ඩ් එකක් මෙයාලා කියලා තියෙනවා, ඉලක්කම් 6ක අකුරු හෝ ඉලක්කම් 6ක පාස්වර්ඩ් එකක්. ඉතින් ඊට පස්සේ මේ දෙන පාස්වර්ඩ් එකම වරද්දන්න නැතුව ඔයා කන්ෆර්ම් පාස්වර්ඩ් කියන දැනට ලබා දෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට එහෙම ලබා දීලා මෙන්න මෙතන ක්‍රියේට් account කියලා තැනක් තියෙනවා. මෙන්න මේ ක්‍රියේට් account කියන තැන උඩින් එකපාරක් ක්ලික් කරගන්න ඕනේ.
ඉතින් දැම්මම් මේ ටික ෆිල් කරගෙන ඔයාලට මේ create account කියන තැන උඩින් click කරගෙන පෙන්නන්නම්. හරි ඒ විදිහට මේ විස්තර ටික දීලා මේ create account කියන තැන උඩින් click කරාට පස්සෙ ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩින් වැටෙනවා account created successfully කියලා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ account එක සාර්ථකව හදාගෙන ඉවරයි. ඉතින් මෙතෙන්දී ඔයා address එක දෙනකොට ඇත්ත address එක දෙන්න ඕනේ නැහැ. මමත් දුන්නේ බොරු address එකක්. ඉතින් මෙතෙන්දී මම ඔයාලට කියලා දිනවා අපි අපේ email එකට ගිහිල්ලා ඒකේ inbox එක හරි spam folder එක හරි check කරලා බලන්න මෙයාලා mail එකක් එවලා තිනවා කියලා. ඉතින් දැන් මම ඔයාලට මගේ ඊමේල් එක ඕපන් කරන් පෙන්නන්න. හරි. මම දැන් ඉන්නේ මගේ ඊමේල් එකේ. ඉතින් ඊමේල් එකේ උඩින්ම මෙයාලගේ මේල් එක මට පෙන්නවා. ඉතින් ඒ මේල් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් විනාඩියකට කලින් තමයි අවිල්ල තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ටිකක් පල්ලෙහාට යන්න ඕනේ. හරි. මම දැන් ඉන්නේ මගේ ඊමේල් එකේ. ඉතින් ඊමේල් එකට ගියාට පස්සේ මෙයාලගේ මේල් එක මට අවිල්ල තිබ්බා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් විනාඩියකට කලින් තමයි මේ මේල් එක අවිල්ල තියෙන්නේ. ඉතින් මෙතෙන්දී මට කරන්න තියෙන්නේ පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගිහිල්ලා මම ඔයාලට පෙන්නන්නම්. හරි. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ලොගින් account කියලා තැනක් තියෙනවා. මෙන්න මේ ලොගින් account කියන තැන උඩින් අපි කපාරක් click කරගන්න ඕනේ. හරි. ඒක උඩින් click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අපිට කරන්න තියෙන්නේ අපි දුන්න username එක මෙන්න මෙතනට දීලා ඊට පස්සේ අපි දුන්න password එක මෙන්න මෙතනට දීලා මෙන්න මෙතන sign in කියන button එක උඩින් click කරගන්න. ඉතින් මම මගේ username එකයි password එකයි දීලා මෙතන sign in කියන button එක උඩින් click කරලා පෙන්නන්නම් ඔයාලට. හරි. ඒ විදිහට password එක username එක දීලා මේකට login වුණාට පස්සේ අපි මේ website එක ඇතුළට අරගෙන යනවා. ඉතින් website එක ඇතුළට ගියාට පස්සෙ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්ද ඔයාලට බලා ගන්න පුළුවන් අපිට කරන්න මේ වෙබ්සයිට් එකේ මහා ලොකු දේවල් නැහැ. පොඩි පොඩි විස්තර ටිකක් තියලා තියෙනවා. ඉතින් මෙතෙන්ද අපිට කරන්න තියෙන හරි පුංචි වැඩක්. ඉතින් උදාහරණයක් විදිහට අපි මෙයාලා පොඩ්ඩක් පෙන්වලා දීලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ කැප්චර්. ඉතින් ඔයාලට බලා ගන්නකොට මේ කැප්චර් ඊස් කියන තැන 79.76 ඉලක්කම් හතරක් තියෙන්නේ. මෙන්න මේ ඉලක්කම් හතර enter the capture කියන තැනට දීලා මෙන්න මෙතන submit capture කියන කුඩින් click කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක කරගන්න විදිහක් තියෙනවා. ඉතින් ඒක දැන් මම ඔයාලට පෙන්වන්නම්. ඔයගෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩ තියෙනවා DCW capture කියන තැන මේ CPM කියන එක. ඉතින් සාමාන්‍ය YouTube කරන අය නම් දන්නවා ඇති මොකද්ද මේ CPM කියලා කියන්නේ කියලා. ඉතින් CPM කියන්නේ ඔයාට කොච්චර ගෙවනවද කියලා. ඉතින් ඒක ගැන මම පුළුවන් වුණොත් වෙලාව තිබුණොත් අන්තිමට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් ඒක ගැන වැඩි හිතන්න එපා. ඉතින් ඔයාට කරන්න තියෙන හරි පුංචි වැඩක් ඔයාට බලා ගන්න පුළුවන් ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ start work කියලා කොළපාටින් තැනක් තියෙනවා. මෙන්න මේ start work කියන තැන උඩින් එකපාරක් අපි click කරගන්න ඕනේ. හරි. ඒක උඩින් click කරාට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් අපිව මෙන්න මේ වගේ තැනකට තමයි aran වෙලා තින්නේ. ඉතින් අර මං කලින් කිව්වගේ මෙතන තියෙනවා capture is කියලා. ඉතින් මෙන්න මේ 34.94 කියන්නේ 3.4.94 මෙන්න මේක මෙන්න මෙතන enter capture කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතෙන් type කරගන්න තියෙනවා. ඉතින් add වෙනවා මේකෙදි. මේ ඔවා click කරන්න සමහර add play වෙනවා. ඉතින් ඒ ඔක්කොම අපි close කරගන්න ඕනේ. ඉතින් මෙතන මම මෙන්න මේ විදිහට දෙපාරක් click කරා. දෙපාරම add එකක් ආවා. දැන් මම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් click කරාට පස්සේ මෙතන මම 34.94 කියලා type කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට 34.94 කියලා type කරගෙන මෙන්න මෙතන submit capture කියන තැන උඩ එකපාරක් click කරගන්න. ඉතින් ඒක උඩනොත් දෙපාරක් විතර click කරගන්න ඕනේ. මොකද මේ add වෙනවා හොගාලා මේ website එකේදී. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන ගියේ. ඉතින් මෙතනදී අපිට කරන්න තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් start earning now කියලා තැනක් තියෙනවා. මෙන්න මේක උඩින් අපි කපාරක් click කරගන්න ඕනේ. ඉතින් ඒ ගුණනොත් අර කලින් වගේම දෙපාරක් විතර click කරගන්න නැත්නම් ඔයාගේ මේ කොඩෙන් add play වෙනවා. ඉතින් එහෙම click කරාට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් තප්පර ගණක් count වෙනවා. ඉතින් මෙතන මේක බිඳුව උනාට පස්සේ හරි ඒ විදිහට count වෙලා ඉවරුනාට පස්සේ අපිව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන එන්නේ. ඊට පස්සේ අපිට කරන්න තියෙන මෙතෙන්දි මෙයාලා කියලා තියෙනවා අපිට මේකේ පල්ලෙහාට යන්න කියලා. ඉතින් ඔයා අනිත් ඒවා කරනකොටත් මෙන්න මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි පල්ලෙහාටම එන්න ඕනේ. පල්ලෙට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන කොළපාටින් තියෙනවා complete at step 1 කියලා. කියන්නේ පළවෙනි step එක මෙතෙන්දි තියෙන. ඉතින් මෙතෙන්දි කරන්න තියෙන්නේ මෙන්න මේ කුඩින් අපි කපාරක් click කරගන්න ඕනේ. ඉතින් මේ කුඩේ එකපාරක් click කරගත්තට පස්සේ අයිමත් මෙන්න මේ විදිහට load වෙනවා. හරි load වුණාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පල්ලෙහාටම යන්න ඕනේ. හරි පල්ලෙහාට ආවට පස්සේ දැන් ඔයාලට මේ add එකක් තියෙනවා. මේ add එකින් හින්දා දැන් අපිට මේක කරගන්න බෑ. ඉතින් මේ add එක මම මෙන්න මේ කෙරෝල් එක close කරගන්නවා. ඉතින් මේ වගේ add එනවා. මේ add එක close කරන්න add එනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ add එක close කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා complete at step 2 කියලා. ඉතින් අපි මෙන්න මේ step 2 කියන කුඩින් click කරගන්න ඕනේ. step 2 කියන කුඩින් click කරගත්තට පස්සේ අපිව අයිමත් load වෙලා මේ වගේ තැනකටම තමයි අරගෙන ඉන්නේ. මම දැන් ඔයාලට පෙන්වන්නම්. හරි මම කිව්වා වගේ අයිමත් එතනටම තමයි අරන් යවිලා තින්නේ. ඉතින් එතනදිත් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගියාට පස්සේ අපිට ඒක play කරන්න දෙන්නේ නැහැ. මෙතන add එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ add එක අර මම කලින් කිව්වා වගේ මෙහෙම close කරගන්න ඕනේ. close කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපි ඉන්නේ step 3 එකේ. ඉතින් මෙතනදිත් මේ කුඩික පාරක් click කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයා step 4ක් මෙහෙම click කරගන්න ඕනේ. හරි ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක විදිහට අපි මේ වගේ තැනක තමයි aran වෙලා තින්නේ. මෙතෙන්දිත් මම පල්ලෙහාට යනවා. මෙන්න මේ add එක close කරගන්නවා. close කරගෙන දැන් ඉන්නේ step 4 එකේ. ඉතින් මෙතනදිත් මම මේ කුඩින් එකපාරක් click කරගන්නවා.
හරි හතරවෙනි ස්ටෙප් එකත් කම්ප්ලීට් කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට අයිමත් මෙන්න මේ වගේ තැනකට අරන් යනවා. ඊට පස්සේ දැන් අපිට අයිමත් මේ විදිහට පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගියාට පස්සේ මම අර කලින් වගේ ඇඩ් එක ක්ලෝස් කරගන්නවා. ක්ලෝස් කරගත්තට පස්සේ මේකේ ස්ටෙප් හතරක් නෙමෙයි සමා වෙන්න. මෙතන තවත් ස්ටෙප් තියෙනවා. බලමු මේක කම්ප්ලීට් කරලා මේකනුත් මම දැන් මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඒකනු ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට අරන් එන්නේ. මෙතනදිත් මම පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියාට පස්සේ දැන් වහට බලා ගන්න පුළුවන් මේකේ ෆිනිෂ් කැප්චර් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අන්තිම ස්ටෙප් එකට අපි ආවිල්ලා තියෙන්නේ. දැන් මම මෙන්න මේ ෆිනිෂ් කැප්චර් කියන කොඩේ ක්ලික් කරගන්නවා. ඉතින් මේ කොඩේ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ටිකක් වෙලා ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා ඒ කියන්නේ අපි අර මුලින්ම මේකේ මේ කැප්චර් එක සබ්මිට් කරපු තැනට අපිව අරගෙන යනවා. ඉතින් මෙන්න මේ විදිහට මම ඕනනම් තව එකක් කරලා පෙන්නන්නම්. මෙතනින් මම මෙන්න මේ තියෙන ඉලක්කම් හතර ටයිප් කරගන්නවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ මෙතන සබ්මිට් කැප්චර් කියන කුඩින් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ වගේ එකක් එනවා. මෙතන ස්ටාර්ට් නවු කියලා බටන් එකකින් ක්ලික් කරගන්නවා. ඇඩ් එනවා ඒවා ක්ලෝස් කරගන්නවා. ස්ටාර්ට් නවු කියන කුඩින් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට උඩින් 0 වෙනකන් කවුන්ට් වෙනවා. ඉතින් මේක කවුන්ට් වුණාට පස්සේ ඉතින් ඒ විදිහට ඒක 0 වෙනකන් කවුන්ට් වෙලා අපිව මෙන්න මේ වගේ තැනකට අරන් යනවා. ඉතින් මෙතනදි කරන්න තියෙන්නේ පල්ලෙහාට ගිහිල්ලා මේ ස්ටෙප් ටික කම්ප්ලීට් කරගන්න. ස්ටෙප් පහ කම්ප්ලීට් කරගන්න. මම ඉතින් ඔයාලට ඉක්මනට මේ ස්ටෙප් පහ කම්ප්ලීට් කරන් පෙන්නන්නම්. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් මෙතන ෆයිනල් ස්ටෙප් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මට කරගන්න හරියට විනාඩියක වගේ කාලයක් තමයි ගියේනේ. අපි හරියට මේක කරොත් විනාඩියක වගේ කාලයක් ඇතුළත මේ එක වැඩක් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම දැන් මෙතන ෆිනිෂ් කැප්චර් කෙනෙකුටින් ක්ලික් කරගන්නවා. ඉතින් ඒකුණින් ක්ලික් කරාට පස්සේ අපි වයිමත් අරන් යන්නේ අර කැප්චර් එක ෆිල් කරන්න සබ්මිට් කරන්න තිබ්බ තැනට. ඉතින් ඇත්තටම මේක අමාරු නැහැ. සාමාන්‍ය වගේ කනෙක්ෂන් එක හොඳයි නම් මගේ කනෙක්ෂන් එක නම් හොඳ නැහැ ඇත්තටම. සිග්නල් අඩුයි. හැබැයි වාගේ කනෙක්ෂන් එක හොඳයි නම් මේක ගොඩාක් ඉක්මනට කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් විනාඩියක් එකහමාරක් වගේ ඇතුළත අනිවාර්යයෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා මුලින්ම කරනකොට විනාඩි එකහමාරක් විතරයි. හැබැයි ඔයා මේක කරන් යන්න මේක අනිවාර්යයෙන්ම විනාඩියක් වගේ කාලයක් ඇතුළත කරගන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. ඉතින් මම දැන් ඔයගලන්ට මේක කරගන්න විදිය දෙපාරක් පෙන්නවා. ඉතින් මම අයිමත් මෙතන හෝම් කිනකට යනවා. හරි හෝම් කිනකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ උඩම වොලට් කියන තැනට මගේ මේ වෙනකොට මේකේ පටන් ගන්නකොට තිබ්බේ බිංදුවයි. හැබැයි මේ වෙනකොට $0.02.26 වගේ ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඉතින් අපිට ඒක ඕනනම් බලා ගන්න පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් ටුඩේ කියලා තියෙන තැන $0.02.26 වගේ ප්‍රමාණයක් මේකේ පුංචි වැඩ දෙකක් කළා මට ලැබිලා තියෙනවා. ඉතින් මේකෙදි මෙයාලා සාමාන්‍යයෙන් මේ CPM එකෙන් කියන්නේ ඉතින් මේ CPM එකෙන් මෙයාලා අදහස් කරලා තියෙන්නේ අපි මේ කැප්චර් එක 1000 වතාවක් ෆිල් කරොත් අපිට $1.3 වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒක අමාරු නෑ. ඔයා සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයා ගෙදර ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා 8-5 ජොබ් එක කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාට ෆ්‍රී ටයිම් එකක් හම්බෙන කෙනෙක් නම් මේක මම ඔයගලන්ට මුලින්ම කිව්වා මේක අපිට ෆෝන් එකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් කම්පියුටර් එක අපිට හැමතැනම අරන් යන්න බෑ. එහෙම නැත්නම් ලැප් එක අපිට හැමතැනම අරන් යන්න බෑනේ. ඉතින් ඔයා ෆෝන් එකෙන් වැඩ කරනවා නම් ඔයාට ඕනි තැනකින් නම් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා ඕල්වල ඉවරලා ගෙදර ඉන්න කෙනෙක් වුණත් කිසිම ප්‍රශ්න නැතුව මේ වෙබ්සයිට් එකෙන් සල්ලි හොයන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති ඇයි අපිට මේ විදිහට මේ පුංචි වැඩක් කරනවාට මෙයාලා සල්ලි ගෙවන්න කියලා. ඉතින් මේ විදිහට සල්ලි හොයන්න හේතුවක් තමයි ඔයාට මතක ඇති අපි මේ වැඩේ කරනකොට අපේ කම්පියුටර් එකට අපේ ඩිස්ප්ලේ එකට ගොඩාක් ඇඩ් ආවා. ඒ කියන්නේ එක එක ඇඩ් ආවා. ඉතින් අන්න ඒ ඇඩ් පෙන්නනවට තමයි මෙයාලා සල්ලි හොයන්නේ. ඒ වගේම මෙතෙන්දි මේ කැප්චර් වලින් කරන්න පුළුවන් වැඩ දෙක තුනක් තියෙනවා. ඉතින් ඒවා අපිට එච්චර අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේනුත් එයාලා සල්ලි හොයනවා. ඒවෙන් කමිෂන් එකක් තමයි අපිට මේ වැඩේ කරනවට අපිට හම්බ වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට පාඩුවක් වෙන්නෙත් නැහැ. මෙයාලට පාඩුවක් වෙන්නෙත් නැහැ. මොකද අපෙන් මෙයාලා වැඩක් ගන්නවා. ඒ වැඩේට සාධාරණ මුදලක් අපිට හම්බ වෙනවා. ඉතින් මම මුලින්ම කිව්වා මේකේ නොමිලේ වැඩ කරන්න පුළුවන් වුණාට නිකම්ම ඉඳලා වැඩ කරන්න බෑ. මොකද සල්ලි හොයන්න පොඩ්ඩක් හරි මහන්සි වෙන්න ඕනේ. පොඩ්ඩක් නෙමෙයි මේ හොඳට මහන්සි වුණොත් හොඳට හොයන්න පුළුවන්, පොඩියට මහන්සි වුණොත් පොඩියට හොයන්න පුළුවන්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා ගන්න තීරණ සහ ඔයා කරන වැඩ මත. ඉතින් අපිට මෙන්න මේ ටික තමයි මේකෙන් සල්ලි හොයන්න කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාට තේරෙන්නේ නැති මං කියපු දේවල් මේකේ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් දැන් මං ඔයාට සල්ලි හොයන්න කියලා දුන්නා වගේම මම දැන් කියලා දෙන්නම් අපි කොහොමද මේකෙන් සල්ලි ලබා ගන්න කියලා. ඉතින් මෙන්න මේ view profile කියන තැන උඩින් අපි කපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඇඩ් එකක් එනවා. මෙතනදිත් දැන් ඇඩ් එකක් ආවේ. මේකත් අපි ක්ලෝස් කරගන්න ඕනේ. හරි view profile කියන එකට ගියාට පස්සේ අපේ හැම විස්තරයක්ම මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ද ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොච්චර capture fill කරලා තියෙනවද කියලා. මෙතන මම capture දෙකයි fill කරේ. දෙක කියලා වැටලා තියෙනවා. මගේ earning එක, මගේ ආදායම මෙතන වැටලා තියෙනවා. ඒ වගේම මම මේ view profile කියන එකට ආවේ. ඔයගලන්ට තව දෙයක් කියන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන payment කියලා එකක් තියෙනවා. මෙන්න මේ payment කියන එකේදී මෙන්න මේ කුඩින්ක පාරක් ක්ලික් කරන්න. මේ payment source කියන කුඩින්ක පාරක් ක්ලික් කරන්න. ඉතින් මෙතෙන්දී play tm paypal
UPI Google Play Gift Card කියලා මෙතන ක්‍රම හතරක් තියෙනවා මේකෙන් අපිට සල්ලි ගන්න. ඉතින් අපේ අවාසනාවකට අපිට මේකෙන් සල්ලි ගන්න පුළුවන්කමක් තියෙන්නේ එක විදිහකට විතරයි. ඒ තමයි PayPal එකට. මොකද PayTM එකට අපිට විත්ඩ්‍රෝ ගන්නත් බෑ. මොකද ඉන්දියාවේ කට්ටියට තමයි PayTM එක හදලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ PayTM එකක් ලංකාව විදිහට හදාගෙන සල්ලි ගන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම දන්නවා නම් ඔයාලා ඒ වැඩේ කරගන්න. ඉතින් එහෙම නැත්නම් අපිට පුළුවන් මෙන්න මෙතන PayPal. ඉතින් PayPal account එකක් නැති කෙනෙක් නම් ඔයා YouTube එකේ වීඩියෝ තියෙනවා PayPal account හදන. එහෙම නැත්නම් PayPal account හදලා දෙන වෙනම කට්ටියක් ඉන්නවා. මම නම් පෞද්ගලිකව දන්නේ නැහැ. හැබැයි එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් එයාලට කියලා හරි කමක් නැහැ. PayPal account එකක් හදාගන්න. PayPal account එකක් හදාගෙන අපිට පුළුවන් ඩොලර් 5. ඒ කියන්නේ අපි මේකේ ඩොලර් 5ක් එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් PayPal account එකට මේ සල්ලි ලබා ගන්න. ඉතින් ඔයාලට PayTM account එකක් තියෙනවා නම් ඩොලර් 1ෙන්. ඒ කියන්නේ අපිට දවස් ගාන උනත් සල්ලි ලබා ගන්න පුළුවන් මේ PayTM account එකක් මෙතෙන්දි තියෙනවා නම්. හරි, ඒ විදිහට අපි PayPal account එක මෙන්න මේ විදිහට තෝරලා මෙන්න මෙතන payment details කියන තැනට අපේ PayPal එකේ email address එක ලබා දෙන්න ඕනේ. email address එක ලබා දීලා මෙන්න මෙතන submit කියන බටන් එක උඩින් click කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට submit කියන බටන් එක උඩින් click ආට පස්සේ ඔයාගේ PayPal account එක link වෙනවා මේකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන මෙන්න මෙතන withdraw කියන එක උඩින් එකපාරක් click කරගන්න ඕනේ. හරි, withdraw කියන එකට ආවට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙතෙන්දී අපිට දැන් PayPal account එක link කරලා නැහැ මම. ඒක හින්දා තමයි මගේ මේ විදිහට පෙන්වන්නේ. ඉතින් PayPal එක link කරාට පස්සේ මෙතෙන්දී ඔයාට ඩොලර් 5ක් කියලා වැටලා තියෙනවා. ඉතින් ඩොලර් 5 complete වෙනකොට මෙන්න මේ buy එකක් තියෙන්නේ. හරහට අලු පාට buy එකක් තියෙනවා. මෙන්න මේ buy එක complete වෙනවා. يعني 100ට 100ක් complete වුණා කියන්නේ ඩොලර් 5ක් වගේ දැන් එකතු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන request payment කියලා තැනක් තියෙනවා. මෙන්න මේ කුඩින් request එකක් දාන්න. request එකක් දැම්මට පස්සේ දවස් දෙකක කාලයක් ඇතුළත මේ සල්ලි අපේ account එකට එනවා. ඉතින් මෙතෙන්දී මම ඩොලර් 5ක් වුණ ගමන්ම ඔයාලට withdraw feed එකක් අරගෙන එන්නම්. ඉතින් ටික දවසක් යයි. මොකද ඒකට හේතුව මේ වෙනකොට campus එකේ වැඩ, course එකේ වැඩ, ඒ වගේ video හදන්න ඕනේ, website හොයන්න ඕනේ, website වල වැඩ කරලා බලන්න ඕනේ. මෙන්න වගේ වැඩ ගොඩාක් එක්ක ඉන්න හින්දා ගොඩාක් වෙලාවට එක website එකකට මට කාලය වෙන් කරන්න අමාරුයි. ඉතින් මෙතනදී මම ඒත් කොහොම හරි මේකේ විද්‍රෝ කරන්න පුළුවන් වුණ ගමන්ම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් මේකෙදි මම දැක්ක තව දෙයක් තමයි මට මේකේ refer link එකක් හම්බුනේ නැහැ. හරිද? මේකේ refer link එකක් මම දැනුවත්ව නැහැ. තියෙනවද කියලා මම තාම දන්නේ නැහැ. හැබැයි දැනුවත්ව නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ දාලා තියනනම් original link එක. ඉතින් ඒ link එක අරගෙන ඔයාලට පුළුවන් සාර්ථකව මේකේ සල්ලි හොයන්න. ඒ වගේම ඔයාත් මේකේ referral ලා හොයන්න, deposit කරන්න ඒ කිසිම දෙයක් මේකෙදි කරන්නේ නැහැ. ඉතින් ඒකත් අපිට තව වාසියක් අනිත් වෙබ්සයිට් එක බලනකොට refer කරන්න බැරි අය ඉන්නවා, කරන්න පුළුවන් අය ඉන්නවා. ඉතින් ඒ දෙගොල්ලොටම අවාසියක් නොවන විදිහට තමයි මේ වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්නේ. ඉතින් මං හිතනවා මං කියපු දේවල් ඔයාලට තේරෙන්නේ නැති. මොනා හරි නොතේරුණු දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන් මගෙන් අහන්න, මං අනිවාර්යයෙන්ම උදව් කරන්නම්. ඒ වගේම ඔයා තාමත් අපිත් එක්ක එකතුනේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මගේ වීඩියෝ බලන 60%ක්ම මාව subscribe කරපු නැති කට්ටිය තමයි ඉන්නේ. ඉතින් මට කරන උදව්ක් විදියට එකතු වෙන්න අපිත් එක්ක. එහෙනම් අයිමත් අලුත් වීඩියෝකින් හම්බුමු. එතකන් ඔයාට සුබම සුබ දවසක්. ගොඩක් ස්තුතියි.